නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොත. පිනතුනි, අපි මේ ජීවත් වෙන මේ ලෝක ධාතුව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් පිළිබඳව. ඒ අතර අකුසල් බලවත් වෙලා අකුසල් කරපු පිරිස සතර අපායකට ඇදගෙන වැටෙනවා. එතන සත්ව තල 4ක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. නිරය කියලා කියන්නේ අකුසල් බලවත්ම තැන. බොහෝ අකුසල් කරලා අකුසල් බලවත් වෙලා නිරේට වැටුණට පස්සේ නිරෙන් නිරේට දුක් විඳ විඳ දුක් විඳ විඳ ඒ නිරේ තුල විඳින දුක ගැන බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල අපිට පෙන්නලා තියෙනවා. ඊළඟට තිරිසන් අපාය. අපේ ඇහැට පේනවා සමහර තිරිසන් සත්තු විතර. මේ තිරිසන් අපාය ගත්තාම දීගාව දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාව මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ඣිමාව මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සියුම් තිරිසන් සත්තු ඉන්නවා. පියවි ඇහෙන් දකින්න බෑ. තූලාවා කියන වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු වර්ග මේ තිරිසන් අපාය තුල ඉන්නවා. එතකොට මේ සියලුම සත්වයන් ගත්තහම තිරිසන් සත්ත්ව වර්ග බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඒ අයත් දුක් විඳලා මේ අපායගාමීව සතර අපායට වැටිච්ච පිරිසක්. ඊළඟට ප්‍රේත අපාය ගත්තහම ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. අපි පොදුවේ ප්‍රේත කියලා ගත්තට ඒ අතර එක එක විදිහ අකුසල විපාක මත දුක් විඳින ප්‍රේත කොටස් ගණනාවක් ගැන සඳහන් වෙනවා. ඊළඟට තවත් සතර අපායට අයිති කොටසක් තමයි අසුර. මේ අසුර කියන කොටස මහා සාගරයේ ඇසුරු කරගෙන ජීවත් වෙන දුක් විඳින අමනුෂ්‍ය කොටසක්. එයයි අපාය අසුරයෝ. එතකොට මෙන්න මේ කොටස් 4 අකුසල විපාක බලවත් වෙලා දුක් විඳින මේ ලෝක ධාතුයි හිරු සඳුගේ සීමාව ඇසුරු කරගෙන සත්වයන් පහළ වෙන සත්ව තල 4ක්. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. ඊළඟට එක මනුස්ස ලෝකයක් තියෙනවා හිරු සඳුගේ සීමාව තුළ. අපි මේ ජීවත් වෙන මනුස්ස ලෝක දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරාජික, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති හැටියට සදෙවුලුවක් ගැන දේශනාවල විස්තර වෙනවා. තම තමන් රැස් කරගත්ත පිනේ විපාක මත ඒ සැප සම්පත් විඳින දෙවිවරු ගැන, ඒ දිව්‍ය තලයන් ගැන දේශනාවල බොහෝ විස්තර සඳහන් වෙනවා. ඊළඟට රූපී බ්‍රහ්මලෝක 16ක්, පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූප ධ්‍යාන වඩලා බ්‍රහ්මලෝකවල උපදින බ්‍රහ්මතල 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන අරූපී බ්‍රහ්මතල 4ක් මේ විශ්වය තුල ඒ ධ්‍යාන වලට අනුව උපදින බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට ඔන්න ඔය සත්ත්වලෝක සියල්ල 31ක් හැටියට දේශනාවල සඳහන් වෙනවා. මෙන්න මේ සත්ව තලයන්ට පින් පව් අනුව සත්වයා ගමන් කරමින් මේ දීර්ඝ සංසාර ගමනේ සතර අපාය වැටි 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 ගමන් කරනවා. ඔය අතර බුදුරජාණන් වහන්සේ මේ නිරේ ගැන පෙන්නපු දේශන අතර දේවදූත සූත්‍රය කියලා කියන්නේ අපාය ගැන සඳහන් වෙන බොහෝ දීර්ඝ විස්තර ඇතුළත් දේශනාව. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දවසක එදා මේ ලංකා භූමියට වැඩම කරලා අපේ රටේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න කටයුතු කරා. එනිසායි අපි මිහිඳු මහරහතන් වහන්සේව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ අපිට තවත් බුදු කෙනෙක් වගේ, අනුබුදු කෙනෙක් වගේ අපේ රටට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ශාසනික දහයාදේ අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී බොහෝම බුද්ධිමත් ක්‍රමානුකූල ක්‍රමවේදයක් භාවිතා කරා. දැන් ඔබ හිතන්න මිහිඳු මහරහතන් වහන්සේ මේ ගමකට වැඩම කරලා ගමේ ඉන්න උපාසකම්මලා මේ සීයලා එකතු කරගෙන, සාමාන්‍ය මිනිස්සු, අහිංසක මිනිස්සු එකතු කරගෙන කෙරවලක ඉඳන් ගමක බණ කියන්න පටන් ගත්තා නම්
මේ ධර්ම ප්‍රචාරේ මේ තරම් ලංකාව තුල ධර්මයේ බබලවන්න ලැබෙන්නේ නැහැ. සමහරට උන්වහන්සේට නොයි කරදර, පීඩා, හිරිහැර ඒ ගමන එක බණෙන් දෙකෙන් අතර වෙන්නම තිබුණා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ රටකට ධර්ම ප්‍රචාරයේ පිණිස එනකොට උන්වහන්සේ බොහොම ක්‍රමානුකූල සැලසුම් සහගත ක්‍රමවේදයක් භාවිතා කරා. ධර්මාශෝක රජුරෝ රටවල් ගණනාවකට පිරිස පිටත් කරා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු කීපයක් ගමන ප්‍රමාද කරලා සුදුසු කාලේ එනකම් බලාගෙන හිටියා. ඒකට හේතුව රටක ධර්මයේ ව්‍යාප්ත කරන්න හරි හොඳ බුද්ධිමත් තිසරණී ගැන පිහිටලා කටයුතු කරන ඍජු පාලනයක් ඇති හොඳ රජෙක් ඉන්නට ඕන. හැබැයි මුලදී හිටියේ මුටසීව කියලා රජ කෙනෙක්, පණ නැති රජ කෙනෙක්. එවැනි රජවරුන්ගේ කාලවල ධර්මයක් බලවත් කරන්න බෑ, ඍජු තීරණයක් ගන්න බෑ. මේ මුටසීව රජුරු බොහොම වයෝවෘද්ධයි. එච්චර ඍජු ප්‍රතිපක්තියක් තිබ්බ කෙනෙක් නෙමෙයි අන්තිම කාලේ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ගමන පරක්කු කරලා ඒ කාලය තුල උන්වහන්සේ ඔය සාංචිය ඇසුරු කරගෙන බොහෝ කල් වැඩ හිටියා. ලංකාවට වැඩම කරන්න පෙර මිහිඳු මහරහතන් වහන්සේ මේ සිංහල භාෂාව ගැන, මේ ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ පාලියම නෙමෙයි බණ කී, උන්වහන්සේ සිංහලෙ මේ ලංකාවේ භාෂාව හෙළ භාෂාව හදාරලා උන්වහන්සේ ලංකාවට වැඩම කරලා සිංහලින් ධර්මයේ අර්ථ විස්තර කරමින් දහම් දෙසුවා. ඒකට අපි කියනවා සිංහල අට කතාව කියලා. මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ දේශනා සිංහලෙන් විස්තර කරමින් අර්ථ විස්තර කරමින් කරපු දේශනා. පාලියෙන් බුද්ධ දේශනාව පැවිදි වෙච්ච අයට ත්‍රිපිටකේ කටපාඩම් කරලා කියලා දුන්නා. සිංහලෙන් දහම් දෙස්. මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනියටම ඉලක්ක කරේ රටේ රජුරු. එදා දේවානම්පියතිස්ස රජුරු ඇතුළු 20,000ක් රාජකීය පිරිස ඉලක්ක කරලා තමයි පළවෙනියටම මිස්සක පව්වේදී උන්වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසලා රජ්ජුරුව ඇතුළු පිරිස තිසරණයට යොමු කරගත්. බලන්න උන්වහන්සේගේ ක්‍රමවේදේ. පළවෙනියට ඉලක්ක කරා රජ්ජුරුව ඇතුළු 20,000ක් අමාත්‍යවරු රාජකීය පිරිස. එදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේගේ දෙවනි ඉලක්කය උනේ මේ රටේ කාලයක් අදහමින් ජීවත් වෙච්ච මේ අමනුස්ස බලවේ යක්කු යක්ෂණියෝ අදහලා තියෙන නොයෙක් අමනුෂ්‍යයන්ට බිලි පූජා තියමින් යකුන්ට දේවාල හදමින් ගස්කල් අදහමින් කාලයක් ජීවත් වෙනකොට ඒ අමනුෂ්‍යය වුණත් බලවත් වෙනවා. ඔවුන් ඒ පුද පූජා පිළිගන්නවා. ඒ අයගෙන් කරදර බාධා එන්න පුළුවන් ඊළඟට. ඒ නිසා එදා රාත්‍රී සුමන සාමණේරයන් වහන්සේ ලවා මේ ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයන්ට, අමනුෂ්‍යයන්ට, දෙවිදේවතාවුන්ට ආරාධනා කරලා සමචිත්ත පරියාය සූත්‍රයෙන් ඒ අයට දහම් දෙසුව. පොසොන් දවසේ රාත්‍රී ඒ අයත් පැහැදෙව්වා. දෙවනි දවසේ මාලිගාවට දානෙට වැඩම කරලා අනුලා බිසෝ ප්‍රධාන 500ක් බිසෝවරු, තාම මේ රාජකීය පිරිස තමයි ඉලක්ක කරලා තියෙන්නේ, ඒ අයට දහම් දෙසුවා පේතවත්තු විමානවත්තු ඇසුරේ. අන්න බලන්න එතනදී මේ දෙකම පියවිය හැට ගෝචර වෙන දෙයක් නෙමෙයි. පේතවත්තු කියන්නේ අකුසල් කරලා ප්‍රේත ලෝකේ උපදින ප්‍රේතයන්ගේ ජීවිත කතා. මේ ප්‍රේතයන් දකින්න නම් දිවස් නුවණක් තියෙන්නට ඕන. විමානවත්තු කියන්නේ පින්දහම් කරලා දිව්‍ය ලෝකේ උපදින දෙවිවරුන්ගේ ජීවිත කතා. දෙවියන් දකින්නේ දිවස් නුවණක් තියෙන කෙනෙක්. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා එදා අනුලා බිසෝ ප්‍රධාන 500ක් බිසෝරු රාජකීය පිරිස, රජමාලිගාවේ හිටපු පිරිස, ඒ සියලු දෙනාට මේ අපාය බය ඇති කරවන්න. මේ අපාය ගැන, දිව්‍ය ලෝක ගැන, මේ නොපෙනෙන දේවල් ගැන උන්වහන්සේ විශ්වාසය ඇතිවන විදිහට පේතවත්තු විමානවත්තු ඇසුරෙන් දහම් දෙසලා සත්‍ය සංයුක්ති දේශනා කරා. අන්න එතනදී 500ක් දෙනා මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙන අනුලාභිසෝ ප්‍රධාන පිරිස. දැන් ওই දේශනාව කළ අවසන් වෙනකොට විශාල පිරිසක් මාලිකාව ඉදිරියේ ඈකෝ ගහනවා, මිනිස්සු ഘോഷා කරනවා, අනේ අපිටත් බණ අහන්න ඕනේ, අපිත් ආසයි බණ අහන්න, අපිටත් අවස්ථාව දෙන්න. රජ්ජුරුව ඉක්මනට තමන්ගේ ඇත් ගාල ඇත්තු ටික ඉවත් කරලා ජෝතිය වනේ මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස දහවල් දානින් පස්සේ මණ්ඩපේට ගෞරවයෙන් වැඩම්මුවා. වඩම්මලා නගරවාසීන් එතනට රැස් කරලා රජ්ජුරුවම ආරාධනයක් කරා, ස්වාමීනි මේ මගේ රටවැසියා, මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් දේශනා කරන සේක්වා කියලා. අන්න රජ්ජුරුවම ආරාධනා කරා රටේ මිනිස්සුන්ට බණ කියත්. මිහිඳු මහරහතන් වහන්සේට සාමාන්‍ය මිනිසයන්ට දහම් දෙසන්න ලැබිච්ච අවස්ථාව. උන්වහන්සේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඉලක්ක කරලා කරපු පළවෙනිම දේශනාව තමයි දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ තනිකරම සඳහන් වෙන්නේ අපායි ස්වභාවයේ, නිරය ගැන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අද ඉන්න අය අපාය කොහෙද තියෙන්නේ, කවුද දැක්,
කොහොමද ඔප්පු කරන්න පුළුවන් මොන විද්‍යාඥයද හොයාගත් හැබැයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මේ ලංකාවේ මිනිස්සුන්ට ඉස්සල්ලාම නිරය ගැන අපාය ගැන මේ දේශනාව කරත් ඒ දේශනාවෙන් බනහලා ජෝතිය වනේ අපාය බය ඇති වෙච්ච පිරිස එතනින් චතුරාර්ය සත්‍ය දේශනාවට යොමු වෙද්දී 500ක් දෙනා ජෝතිය වනේ මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා දේවදූත සූට දේශනාව ඇසුරෙන් දහම් දිසලා මේ ලංකාවේ ඉස්සල්ලාම සාමාන්‍ය මිනිස්සයන් අතරින් 500ක් දෙනා මාර්ගඵල ලබන මට්ටමට මේ දේශනාව දේශනා කරන්න උන්වහන්සේට හැකියාව ලැබුණා. ඒ නිසා මේ දේවදූත සූත්‍රය ගැන අද අපිට තේරෙන හැටියට තේරුම් ගන්න පුළුවන් හැටියට මේ අපහාය ස්වභාවය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඔය අතර තව බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඉරිදිමතුන් අතර අග්‍රම කෙනා. ඔබ දන්නවා දඹදිව තියෙනවා තපෝදා නදිය කියලා උණුදිය දහරක් පොළවෙන් උඩට මතුවෙන ගංගාවක්. මේ ගංගාව හිමාල කඳු මුදුනේ පටන් ගන්න බව තමයි දේශනාවල තියෙන්නේ. හිමාල කඳු මුදුනේ සීතල ජලයේ තියෙන විලකින් පටන් ගන්න ගංගාවේ වතුර හොයාගන්න බැරි විදිහට පොළොව ඇතුළට උල්පත ගිලා බහින. ගඟ ටික දුරක් ඇවිල්ලා අතුරුදහන් වෙනවා. හැබැයි රජගහ නුවර ගල් පර්වත කීපයක් අතරින් විශාල ජල පහරක් උඩට මතුවෙනවා. කැකෑරිමින් යන උණුදිය දුන් දාන ගිනි රශ්නියක් ඇති ජල පහරක් තමයි පොළොවෙන් උඩට මතුවෙන්නේ. මෙන්න මෙතන ගැන දවසක් කතාවක් ඇති වුණා භික්ෂූන් වහන්සේලා අතර. මොකද ওই තපෝදා නදිය අසල උණුදිය එන නිසා ස්වභාවික ඒ කාලේ බිම්බිසාර රජුරෝ ආරාමයක් කරවලා තිබ්බා ගිලම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්. උන්වහන්සේලාට අවශ්‍ය උණුදිය ස්නානෙට අවශ්‍ය නිසා ඒ ආරාමයට කියන්නේ තපෝදාරාම. බොහෝ ගිලම් භික්ෂූන් වහන්සේලා මේ අසල ඒ කුටි සෙනසුන්වල උණුදිය අසල වැඩ හිටි. දවසක් මෙතනදි කතාවක් ඇති වෙලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කතා වුණා මේ උල්පත නම් බොහෝම ගින්දර වගේ රශ්නි තියෙන තැනකින් මේකේ උල්පත පටන් ගන්න. බලන්න මේ පොළොවේ මුඩට මතුවෙන මේ ජල පහර දුන් දාගෙන ගිනි රශ්නිකින් එන්නේ. පුදුම තැනක් කියලා දැන් කට්ටිය කතාවේ. ඔතන හිටිය මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා නෑ නෑ ආයිෂ්මතුනි ඔය උල්පත බොහෝම සීතල ජලයේ තියෙන සිසිල් විලක් ඔය. උල්පත ඔය මෙතන රශ්නි වුණාට උල්පත සීතලයි කියෝ. හැබැයි එතන හිටිය බොහෝ පෘතජ්ජන භික්ෂූන් වහන්සේලා මුගලන් හාමුදුරංග මේ කතාවට පිළිගන්න කැමති වුණේ නැහැ. සමහරු බනින්න ගත්. මෙච්චර ඇස් දෙකට පේනවා පොළොවෙන් දුන් දාගෙන උඩට මතුවෙනවා මේ උල්පත. මේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකෙක් හැටියට ඉන්න කෙනා නේද මේ මොග්ගල්ලාණන් වහන්සේ නේද මේ බොරුවක් කියන්නේ. සීතල ජලයේ තියෙන සීතල විලකින් මේක මතුවෙන්නේ කියලා මෙච්චර උණු රශ්මියක් පොළොවෙන් මතුවෙනකොට කියලා දැන් ඔන්න මුගලන් හාමුදුරන්ගේ අදහසට විරුද්ධව දැන් කට්ටිය දොස් කියන්න ගත්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මොග්ගල්ලාණන් වහන්සේ දැන දැන මුසාවක් ප්‍රකාශ කරා කිය බොරු කිව්වා කිය. අර තපෝදා නදී උල්පත බොහොම සීතලයි බොහොම සිසිල් තැනක් කියලා මෙච්චර ගිනි රශ්නයක් උඩට එන මේ වතුර පාර ගැන බොරුවක් කීවා කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ කෝ මහණෙනි මොග්ගල්ලාණට එන්න කියන්නේ. මේ පිරිස අතරින් බුදුරජාණන් වහන්සේ මේක නිවැරදි භාවයේ බුදුරජාණන් වහන්සේ අර පිරිස අතරින්ම දේශනා කරනවා මහණෙනි මොග්ගල්ලාණ බොරුවක් නෙමෙයි කිවයි කියලා තියෙන්නේ. මේ තපෝදා නදියේ කැකෑරිමින් උඩට මතුවෙන මේ ජල පහර පටන් ගන්න හිමාල කඳුමුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන විලකින් කියව. මේ හිමාල කඳුමුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන මේ විලෙන් පටන් ගන්න මේ ජල පහර ටික දුරක් ඇවිල්ලා පොළොව ඇතුලෙන් ගිහිල්ලා මහා නිරේවල් දෙකක් හරහා යනවා කියව මේ ජල පහර. එතකොට අපිට පේනවා පොළොව ඇතුළට ගිලා බහින ජල පහර මහා නිරේවල් දෙකක් හරහා ගමන් කරනවා. මහා නිරේවල් දෙකක් හරහා යන ජල පහර ආයමත් පොළොවෙන් උඩට මතුවෙන්නේ රජගහනුවර හරියේ. ඒ රජගහනුවර ගල් තලාවෙන් අතරින් උඩට මතුවෙනකොට අර නිරේවල් දෙකක් හරහා යමින් කැකෑරිමින් ආපු මේ රස්නේ උණුදිය උල්පතක් හැටියට පොළොවෙන් උඩට මතුවෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා මේක විනය පිටකේ සඳහන් වෙන සිදුවීම. එතකොට අපිට පේනවා මේ පොළොව ඇතුලේ මේ අපායේ නිරය කෙනෙක් අහන බලන් කොහෙද තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජල පහර ගැන වුණත් මහා නිරේවල් දෙකක් හරහා පොළොව ඇතුලෙන් ගිහිලා උඩට මතුවෙන්නේ.
ඔබ බලන්න ඔබ සාමාන්‍යයෙන් දැනුමින් ඔබ ওই විද්‍යාව ඉගෙන ගන්නකොට ඔබ ඉගෙනගෙන ඇති මේ පෘථුවිය හරස්කඩක්. මේ පෘථුවිය හරස්කඩක් ගත්තාම මේ උඩ තියෙන පස් තට්ටු, පාෂාණ තට්ටු, පහළට ගිහින් ජල තට්ටු ඔහොම ඔහොම යනකොට පොළොව ඇතුළෙම තියෙන්නේ ලෝදිය. ඒවා තමයි ගිනි කඳු හැටියට යම් යම් තැන්වලින් පුපුරලා උඩට මතුවෙන්නේ ගිනි කඳු. එතකොට මේ වගේ මේ පොළොව ඇතුලේ යොදුම් ගානක් පොළොව ඇතුළට යනකොට මේ ලෝදිය, මේ අපායවල් පොළොවේ දකින්න ලැබෙනවා. ඔබ දන්නවා සුප්‍රබුද්ධ රජ්ජුරුව අපායට ඇදිලා ගියා. හැබැයි පොළොව පලාගෙන විශාල ගිනි ජාලාවක් එක පොළොව ඇතුළට තමයි ඇදිලා ගියා, අහසට නෙමෙයි. දේවදත්ත හාමුදුරුව පොළොව පලාගෙන අපායට ගියා කියන. ඒ අපායට ගියත් පොළොව ඇතුළට තමයි විශාල ගිනි ජාලාවක් එක පොළොව ඇතුළට ඒ රැස් කරගත් අකුසලයත් එක්ක ඇදිලා ගියා. එතකොට අපිට පේනවා මේ වගේ අකුසල් කරගත්ත අපායට ඇදිච්ච අය ගැන සඳහන් වෙන්නේ දේශනාවල පොළොව පලාගෙන පොළොව ඇතුළට ඇදිලා ගියා. එතකොට මේ මහා පෘථුවිය, අපි ජීවත් වෙන පෘථුවි පෘෂ්ඨයේ ඇතුලේ මේ වගේ මහා ගිනි රශ්මිය තියෙන කර්මාන් රූපීව එතන පහළ වෙලා ඇදිලා ගිහිල්ලා දුක් විඳින මේ අමනුෂ්‍ය කොටස් ගැන තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. දේවදූත සූත්‍ර, මේ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භයේදී බොහොම ලස්සනට උන්වහන්සේගේ දිවස් නුවණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමාගේ ජේතවන ආරාමයේ වැඩ ඉන්න ඇද්දී. එදා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඇස් ඇති පුරුෂේ නගරයක් මැද්දේ ඉඳන් නගරය එහා මෙහා යන මිනිස්සුන් දිහා හොඳට බලාගෙන ඉන්නවා. එහිමයි බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගත්. මහණෙනි, හොඳට ඇස් පේන ඇස් ඇති පුරුෂේ නගරයක් මැද ඉඳන් කන්දක් උඩ ඉඳන් මේ නගරේ දිහා බලාගෙන ඉන්නකොට මේ නගරේ ඔබම ඔබ යන එහා මෙහා ගමන් කරන මිනිස්සු දකිනවා. ඒ අතර සමහරු පාරේ ඇවිදගෙන යනවා, ඔන්න නගරයක ගෙදරකට යනවා, ඒ ගෙදරින් එළියට එනවා, එහා පැත්තේ තියෙන කඩේකට යනවා, ආය එළියට එනවා. මේ වගේ ඔබ හිතන්න ඔබ පාරකට වෙලා පාරේ එහා මෙහා යන මිනිස්සු දිහා බලන් ඉන්නවා කියලා. මිනිස්සු බඩු ගන්න යනවා, බඩු අරන් එළියට එනවා, මගදි හම්බෙනවා, කතා කරනවා, ආයි කඩ ඇතුළට යනවා, ගෙවල් ඇතුළට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් මේ මිනිස්සුන්ව දකින්නේ යම්සේද, ඒ වගේ මිනිස් ඇස ඉක්මවා ගිය දවසක තථාගත බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ගේ සංසාර ගමනේ චුත වෙලා උපදින ආකාරය දකින්නේ ওই විදිහට කියනවා. සමහරු මනුස්ස ජීවිත ගත කරලා මරණින් මත්තේ ප්‍රේත අපායට ඇදිලා යනවා. ප්‍රේත අපායෙන් චුත වෙලා සමහරු නිරේට ඇදෙනවා. සමහරු නිරෙන් චුත වෙලා ආයමත් සුගතියට එන අවස්ථා තියෙනවා. සමහරු එතනින් තිරිසන් අපායට යන, තිරිසන් සත්වයන් අතරින් චුත වෙලා නිරේට යන, කලාතුරකින් දිව්‍ය ලෝකෙට යන. ඒ විදිහට එකිනෙක සත්වයන් ඒ සත්ව ලෝක වලින් චුත වෙමින් සසර ගමන් කරන ආකාරයේ මිනිස් ඇස ඉක්මවා ගිය දවසකින් තථාගතයන් වහන්සේ දකින්නේ හරියට නගරික එහා මෙහා යන මිනිසයන් ඇස් ඇති පුරුෂයෙක් දකිනා වගේ කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, කායි සුචරිතයෙන් යුක්ත, වචී සුචරිතයෙන් යුක්, මනෝ සුචරිතයෙන් යුක්, ඒ කියන්නේ කය මුල් කරගෙන යහපත් දේවල් කරන, ප්‍රාණඝාත නොකරන, හොරකම් වැරදි කාම සීවනේ කරන්නේ නැති කය මුල් කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන, වචනින් බොරු කේලම් පරුස වචන හිස් වචන නැතුව වචනින් යහපත් සුභාසිත මෛත්‍රී සහගත යහපත් වචන කතා කරන, මනසින් සුචරිතයේ දෙනවා කියන්නේ මෛත්‍රී වඩනවා, කරුණා මුදිතා වඩනවා, අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා, සම්මා දිට්ඨිය තුල පිහිටලා කර්ම කර්මඵල විශ්වාසයෙන් මෙනෙහි කරනවා ධර්මේ. ඒ විතරක් නෙමෙයි, ආර්යයන් වහන්සේලාට නිඳා නොකරන, ආර්යයන් වහන්සේලාට නිඳා නොකරන සම්මා දිට්ඨියේ පිහිටලා කටයුතු කරන කෙනා යථාබත නික්කිත්තෝ ඒවං සග්ගේ කියන. එවැනි කෙනෙක් මිය පරලව ගියාට පස්සේ හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ ඒ සැනින් මෙහෙන් චුත වෙනකොටම එයා සුගතියේ දිව්‍ය ලෝකවල උපදිනවා කියන. අන්න කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට කායික, වාචසික, මානසික පින් කරලා සිතකය වචනේ මුල් කරගෙන කුසල් වඩලා සම්මාදිට්ඨියේ සමාදන් වෙලා ඉඳලා, එතන කියන්නේ ලෞකික සම්මාද, කම්මස්ස කතා සම්මාදි, ඊළඟට ආර්යයන් වහන්සේලාට නිඳා පහස කරන්නේ නැතු උන්වහන්සේලාගේ ගුණ දකිමින් බොහෝම ධර්මානුකූලව ජීවත් වෙලා පින් කරගත් කෙනා
මරණයට පත්වෙද්දී හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ මෙහෙන් මැරෙනකොටම සැනින් ප්‍රතිසන්දිය ලබනවා, සුගති සහිත දිව්‍ය ලෝකවල උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, උන්වහන්සේ දිවසින් දකිනවා ඔකේ අනිත් පැත් බොහෝ සත්වයන් කායිකව දුෂ්චරිතේ දෙනවා, වාචසික දුෂ්චරිතේ දෙනවා, මනසින් දුසිරිතේ දෙනවා. කායිකව දුසිරිතේ දෙනවා කියන්නේ කය මුල් කරගෙන පුළුවන් තරම් ප්‍රාණඝාත ආදී අකුසල් කර අනුන් ලව්ව කරවනවා. මරපන් ඕවා කරාට පව් නැහැ කියලා මිනිස්සුන්ව ප්‍රාණඝාතයට පොළඹවනවා, වැරැද්ද යොදවනවා. ඊළඟට තමනුත් හොරකම් කරනවා, අනිත් අයව ඔය තියෙන තැනින් ගත්තට ප්‍රශ්නයක් නැහැ, ඌවා පවුනේ මේ උඹලා හොරකම් කරපල්, අච්චර හොරකම් කරනවා අපි ගත්තහම මොකද. ඒ විදිහට මිනිස්සුන් හොරකමට පොළඹවනයි ඉන්නවා, වැරදි කාම සීවනයට මිනිස්සු යොමු කරනවා, යොදවනවා. ඒ විදිහට මිනිස්යන් තුළ කායිකව දුසිරිතේ තමනුත් යෙදෙමින් අනුන් යොදවනවා. ඊළඟට වචනින් දුසිරිතේ දෙනවා, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කට ඇරියොත් අකුසලයක්මයි. ඊළඟට මනසින් හැම වෙලාවෙම අනුන්ට ඊරිසියා කරනවා, ද්වේෂ කරනවා, අනුන් නැසේවා කිය කිය අනුන්ගේ විනාශෙම පතමි, මනසින් අකුසල් කර කර ජීවත් වෙන. ඒ විතරක් නෙමෙයි, සිල්වතුන්ට ගුණවතුන්ට ගරහන, ආර්යයන් වහන්සේලාට නිඳා පහස කරනවා. මේ විදිහට මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙච්ච කෙනෙක් මරණින් මත්තේ බුදුහාඳුර පෙන්නනවා, යථාබතං නික්කිත්තෝ ඒවං නිරේ. හරියට ඔළුවේ තියාගෙන ගිය බරක් බිමට වැටුණා වගේ මෙහෙන් චුත වෙනකොටම සැනින් අපාය පහළ වෙනවා, නිරිසතෙක් වෙලා අපායට පහළ වෙනවා. මෙන්න මෙතන ඉඳන් බුදුරජාණන් වහන්සේ මේ අපාය ගැන බොහොම ලස්සන විග්‍රහයක්, හැබැයි අපිට නොපෙනෙන විග්‍රහයක් බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ දේශනාවේ තියෙන වැදගත්ම දේ තමයි දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අවධාරණය කළ අපිට පෙන්නනවා, තංකෝ පනහම් භික්කවේ ඥාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තා වදාමි. අපිච යදේව මේ සාමං ඥාතං සාමං දිට්ඨින් සාමං විදිතං තමේවාහං වදාමි. මහණෙනි, තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ කිසිම ශ්‍රමණයෙක්ගෙන්වත්, බ්‍රාහ්මණයෙක්ගෙන්වත්, දෙවියෙක්ගෙන්වත්, කාගෙන්වත් අහලා කියන දෙයක් නෙමෙයි කිය. සාමඤ්ඤාතං, තමන් වහන්සේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලමයි මේ දේ කියන්නේ. සාමං දිට්ඨින්, තථාගතයන් වහන්සේ දැකලමයි මේ දේ කියන්නේ. සාමං විදිතං, තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්මයි මේ දේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී භික්ෂූන් වහන්සේලාට මතු කරලා පෙන්නන. ඒකට හේතුව මේ අපාය ගැන අපිට පියවියෙන් දකින්න බැරි නිසා කෙනෙකුට මේ දේශනාව අහගෙන යනකොට හිතෙන්න පුළුවන්, කොහොමත් තියනවද, කොහොමද ඒක පිළිගන්නේ, කවුද හරියට මේක දැක්. අන්න ඒ වගේ පෘථජ්ජන මට්ටමේ ඉන්න කෙනාට තුනුරුවන් ගැන සැකය තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා විතරයි බුද්ධි අවිච්ඡ ප්‍රසාදේ, බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවෙන් ඒ දේ ඒ විදිහට පිළිගන්න. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ යමක් ඇද්ද ඒ දේ ඒ විදිහටම අදහගන්නේ සෝතාපන්න වෙච්ච කෙනා පමණයි. සංගේ අවිච්ඡ ප්‍රසාදේ, ආර්ය ශ්‍රාවකයන් ගැන අචල සද්ධාව, ආර්යකාන්ත සීලය කියන මේ සෝතාපත්ති අංග හතරි පිහිටපු කෙනා, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, අන්න සැකේ තුනුරුවන් ගැන, බුද්ධාදී අටතැන් ගැන තියෙන සැකේ දුරු වෙන්නේ සෝවාන් වෙච්ච කෙනා. එතනින් මෙහා පෘථජ්ජන මට්ටමේ ඉන්න කෙනා හැම වෙලාවෙම චර බණ ඇහුවත් හිත ඇතුලෙන් හරි සැක කරනවා, ඕව කොහොම වෙන්න පුළුවන්ද, ඕක ඉතින් හරියටම හොම්මද, අන්න ඒ වගේ හිතෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වුවේ, මහණෙනි මේ දේශනාව නම් තථාගතයන් වහන්සේ කරන්නේ කාගෙන්වත් අහගත්ත දෙයක් නෙමෙයි, දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් කවුරුත් තථාගතයන් වහන්සේට කියපු කතාවකුත් නෙමෙයි, තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන අවබෝධයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙනමයි මේක කියන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි අකුසල් කරලා අපායට ඇදිලා ගියාට පස්සේ ඔහු ඉස්සල්ලාම යන්නේ අපාය දුරටුව ළඟට කියන. මේ අපායේ ඉන්නවා යම රජ්ජුරු. යම රජ්ජුරු කියන්නේ අපායේ සාධාරණ විනිශ්චයක් ලබා දෙන පායේ ප්‍රබලම පාලකිය හැටියට ධර්මී විස්තර වෙන. හැම තැනම පාලකයෝ ඉන්නවනේ. ඒ වගේ අපායට ගියත් එතන ප්‍රධානී පාලකේ කර්මහන් රූපීව එතන ඉන්නවා. ඒ කෙනාට ධර්මී කියන්නේ යම රජ්ජුරු. මේ යම රජ්ජුරුවන්ගේ කාර්යය තමයි අපායට ඇදිලා ඉන කෙනාව සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඔහුව බේරන්න පුළුවන් නම් ඔහු එතනින් බේරලා යවනවා. එතරදී
එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයි. දැන් මනුස්ස ලෝකේ නම් මිනිස්සු කියනවානේ එක පාරයි දෙපාරයි තුන් පාරයි ආයෝ නැහැ කියනවානේ. හැබැයි අපායට ගියාට පස්සේ පස්සරයක් මතක් කරනවා. එක පාරක් දෙපාරක් නෙමෙයි. යම රජ්ජුරුව පස්සරයක් මතක් කරනවා ඉම්බා පුරුෂේ. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පස්සරයක් මතක් කර. ඔන්න යම රජුරු ඉස්සල්ලාම අපායට ඇදිලා ආවට පස්සේ ඔහුගෙන් අහනවා එම්බා පුරුෂේ, නුඹ මේ වගේ අකුසල් කරලා තියෙනවා, නුඹ මනුස්ස ලෝකෙදි පළවෙනි දේව දූතයාවත් දැක්කද කියලා අහනවා. අනේ දැක්කේ නැති කියනවා. එතකොට යම රජුරු මතක් කරලා දෙනවා පළවෙනි දේව දූතයා කියලා. එතන විස්තර කරන්නේ එම්බා පුරුෂේ, නුඹ දැකලා නැද්ද එදාම ඉපදිච්ච පුංචි දරුවෝ එකතන මලමුත්‍ර කරගෙන උඩු බැලි අතට වැතිරිලා අඬන කෑ ගහන පුංචි දරුවෝ දැකලා නැද්ද? ඒ අය නම් දැක්ක කියන ඕන තරම්. එතකොට යම රජ්ජුරුව අහනවා, එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ඉපදෙන කෙනෙක්, මමත් ඉපදීපදී යන කෙනෙක්, ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. යම රජ්ජුරුව එතකොට තමන් කරපු අකුසල් ටික පළවෙනි පාරට මතක් කරලා දෙනවා. තමන්ටම සිහි කරලා යම රජ්ජුරුව අහනවා, එම්බා පුරුෂය, නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි, නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආවත් නෙමෙයි, නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කවුරුත් කරපු කර්මයක් ගෙවන්න නුඹ ආවන් නෙමෙයි, නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පළවෙනි වතාවේ තමන් කරපු අකුසලේ මතක් කරලා දෙනවා යම රජ්ජුරුව. ඊළඟට යම රජ්ජුරුව අහනවා, එම්බා පුරුෂේ, නුඹ මේ වගේ අකුසල් කරගනිද්දී දෙවනි දේව දූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදි? අනේ දැක්කේ නැtei කියන. එතකොට යම රජ්ජුරුව අහනවා, ඈ නුඹ දැකලා නැද්ද වයසට ගිය මිනිස්සු අවුරුදු 80 90 100 වෙලා බොහෝම දුර්වල වෙලා එක් තැන් වෙලා එක තැන මලමුට්ට කරගෙන කෙස් ටික පැහිලා හැම රැඩි වැටලා කුදු ගැහිලා බොහෝම වයෝ වෘද්ධව දුක් විඳින මිනිස්සුනුම දැකලා නැද්ද? අනේ ඒවයි නම් ඕන තරම් දැක්කයි කියන. එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් වයසට යන කෙනෙක්, මමත් ජරාවට පත් වෙන කෙනෙක්, මටත් මේ වගේම කුණු වෙලා යන වයසට යන ශරීරයක් තියෙන, ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා නුඹ හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යම රජ්ජුරුව දෙවනි පාරක් මතක් කරලා දෙනවා, එම්බා පුරුෂය, නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි, නුඹේ තාත්තා කරපු අකුසලයක් නිසා ආව නෙමෙයි, නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි, නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි අපායට ආවේ කියලා ඔන්න දෙවනි පාරක් තමන් කරපු අකුසලයේ ආයමත් යම රජ්ජුරුව තමන්ටම සිහිපත් කරලා දෙනවා. එහෙම කියලා ආයි අහනවා, එම්බා පුරුෂය, නුඹ තුන්වෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදි? අනේ දැක්කේ නැtei කියලා. එතකොට අහනවා, ඈ නුඹ දැකලා නැද්ද මනුස්ස ලෝකේ ලෙඩ වෙච්ච මිනිස්සු? සමහරු ඉන්නෝ ඇස් ලෙඩ හැදිලා, ඇස් කුණු වෙලා, කන් ලෙඩ හැදෙනවා, මූණ පිළිකා හැදෙනවා, අතපය කුණු වෙනවා, එක තැන මලමුත්‍ර කරගෙන දුක් විඳින මැරෙන්න පණා දින නොයේක් ලෙඩ රෝග හැදිලා දුක් විඳින මිනිස්සු දැක්කේ නැද්ද අහනවා. ඒ අය නම් ඕන තරම් දැක්කයි කියනවා. එතකොට යම රජ්ජුරුව අහනවා, එම්බා පුරුෂය, එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක්, මමත් ලෙඩ වෙන ශරීරයක් ඇති කෙනෙක්, මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ, මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුවේ නැත්? අනේ මට ඒක තේරුම් ගන්න බැරි වුණා කියන. එතකොට යම රජ්ජුරුව තුන්වෙනි පාරක් මතක් කරලා දෙනවා, එම්බා පුරුෂය, නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි කියන, නුඹේ තාත්තා කරපු අකුසල් නිසා මෙහි ආවන් නෙමෙයි කිය, නුඹේ යාළුවෙක් නෑදෑයෙක් දරුවෙක් සහෝදරෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න නුඹ ආවන් නෙමෙයි, නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා යම රජ්ජුරුව තුන්වෙනි පාරක් තමන් කරපු අකුසලේ සිහි කරලා දෙනවා. එතකොට බලන්න දැන් මිනිස්සු මනුස්ස ලෝකෙදි නම් කාගේ හරි ඇඟේ ගහන්න එතනත් උත්සාහ කරනවනේ. බලන්න ඔය උසාවියේ බණ පොතේ අත තියලා බොරුවට දිවුරන මිනිස්සු නැද්ද? ස්වාමීනි මන් නිවැරදි කාර්යය කියලා බණ පොතේ අත තියලා දිවුරන. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ ස්වභාවය වැරදි කරලා මන් නෙමෙයි මෙන්න මුන් තමයි මේ ඔක්කොම කරේ, මං අහිංසකයා, මම මොකෝ දන්නේ නැහැ කියලා දහාතේ දිවුරනවනේ.
අනුන්ව පාවල දෙන්න උත්සාහ කරනවා. හැබැයි අපායට ගියාට පස්සේ හෘද සාක්ෂියත් එක්ක අසරණ වෙන තැන. යම රජ්ජුරුව ඉදිරියේ තමන් කරපු අකුසල් තමන්ටම සිහි වෙලා එනවා. එතන බොරු කියන්න පුළුවන් තැනක් නෙමෙයි. අනුන්ගේ ඇඟේ ගහන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නිසා යම රජ්ජුරුව මතක් කරලා දෙන්නේ එම්බා පුරුෂේ නුඹ මේ අපායට ඇදිලා ආවේ. නුඹේ දෙමව්පියවත් ඥාතියෙක්වත් යාළුවෙක්වත් අනුන් කරපු කර්ම ගෙවන්න මෙහෙ ආවන් නෙමෙයි. නුඹ විසින් කරගත් අකුසල් නිසායි මෙහෙට ආවේ කියලා තමන් කරපු අකුසලේ මතක් කරනවා. ඊළඟට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂේ නුඹ මනුස්ස ලෝකෙදී හතරවෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද? අනේ දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුව අහනවා ඈ නුඹ දැකලා නැද්ද? අකුසල් කරලා මේ වැරදි කරලා රජ්ජුරුවන්ට අහු වෙලා දඬුවම් විඳින මිනිස්සු දැකලා නැද්ද? ඒ කාලේ තිබුණා දස වදේ කියලා. රජ්ජුරුව මොකද කරන්නේ? වැරදි කරලා අහු වුණාට පස්සේ එක්ක අතක් කපනවා. අත් දෙකම කපනවා. එක්ක කකුලක් කපනවා. කකුල් දෙක කපනවා. බෙල්ල දක්වා පොළවේ වල්ලලා ඇත්තුලව්ව පාගවනවා. උණු වෙච්ච ගිනියම් වෙච්ච තෙල් කටාරම් වල බස්සනවා. රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා එක්ක උල තියෙන. මේ වගේ වැරදිකාරයන්ට එදා දීපු දඬුවම් තිබුණා. එතකොට ඒකට ධර්මයේ කියන දසවදේ මේවා හොරෙන් කරපු ඒවා නෙමෙයි. සමහරවල් නගරේ අඬ බෙර ගගා රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ මිනිස්සුන්ට පේන්න අරගෙන යනවා. මෙන්න අකුසල් කරලා අහු වුණොත් උඹලටත් මේක තමයි. එතකොට මිනිස්සු බය වෙනවා අකුසලේ. එහෙම මිනිස්සු වැරදි කරලා දඬුවම් විඳිනවා නුඹ දැක්කේ නැද්ද? ඒවනම් මං දැක්කයි කියනවා. එතකොට යම රජු රහනෝ එම්බා පුරුෂයේ නුඹ හිතුවේ නැද්ද මමත් මේ වගේ පව්කම් කරලා මටත් මේ වගේ විඳින්න වෙයි කියලා හිතුවේ නැත්? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යම රජු ආයමත් කියනවා එම්බා පුරුෂයේ නුඹ මේ අපායට ආවේ නුඹම කරපු මේ වගේ අකුසල් නිසා. නුඹේ අම්මා කරපු අකුසලයක් ගෙවන්න ආවන් නෙමෙයි. නුඹේ තාත්තා කරපු ඥාතියෙක් කරපු යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආවන් නෙවෙයි. නුඹ විසින් කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා හතරවෙනි පාරක් සිහි කරලා දෙනවා. ඊළඟට අහනවා එම්බා පුරුෂයේ නුඹ පස්වෙනි දේව දූතයවත් දැක්කේ නැත්. දැක්කේ නැtei කියනවා. එතකොට යම රජු රහනෝ ඈ නුඹ දැකලා නැද්ද? මැරිච්ච මිනිස්සු. මැරිලා දවස් 3ක් ගිය, 4ක් ගිය, සතියක් ගිය, සති කීපයක් ගිය, ඉදිමිච්ච, නිල් වෙච්ච, ශරීරේ තැන් තැන් වලින් පුපුරලා ඕජාව වැගිරෙන, කුණු වෙලා යන මලකුණු දැකලා නැද්ද? ආයෙවනම් දැක්කයි කියනවා. එතකොටවත් හිතුන් නැද්ද අහනවා මමත් මැරෙන කෙනෙක්. මමත් මරණය උරුම කරගත්ත ශරීරයක් ඇති කෙනෙක්. මටත් මේ වගේ මැරුණාට පස්සේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යම රජුරු අන්තිම පාරට සිහි කරනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පස්වෙනි පාරට සිහි කරලා යම රජුරු නිහඬ වෙනවා. ඒක තමයි යම රජුරුවන්ගේ කාර්යය. කෙනෙක්ව සාධාරණ විනිශ්චයකට ලක් කරලා තමන් කරපු අකුසලේ තමන්ට පස්සරයක් මතක් කරලා යම රජ්ජුරුව බේර ගන්න ක්‍රමයක් නැත්නම් නිහඬ වෙනවා. අන්න එතනදී යමපල්ලෝ ඇතුළට ඇදලා ගන්නවා කියන්නේ. යම රජ්ජුරුව නිහඬ වෙච්ච ගමන් යමපල්ලෝ මොකද කරන්නේ? අපායේ දොරටුවෙන් ඇතුළට ඇදලා ගන්නවා. අන්න එතන ඉඳන් මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අපායෙන් අපායට වැටි වැටි මේ නිරේට ඇදිලා ගියේ කෙනාට යමපල්ල වද දෙන ආකාරය තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිරිපල්ල මේ කෙනා ඇතුළට ඇදලා අරගෙන ඉස්සල්ලාම කරන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච පොලවක උඩුබැලි අතට දාලා උල් පහක් ගහනවා කියන. අත් දෙකට උල් දෙකක් ගහනවා, කකුල් දෙකට උල් දෙකක් ගහලා, පපුවට උලක් ගහලා ගිනියම් වෙච්ච පොලවක උඩුබැලි අතට දාලා තියෙනවා. දැන් එතකොට කෑ ගහනවා, විලාප දෙනවා, දෙවනක් කරනවා, මුළු ඇඟම පිච්චෙනවා. වෙනසක් තියෙනවා, චුත වෙන්නේ නැහැ. කර්මී ගෙවිල අවසන් වෙනකන් කොච්චර පිච්චුණත් ගිනියම් වුණත් ආයෙමත් එතනම පහළ වෙනවා. ශරීරය ඒ විදිහටම පහළ වෙනවා. ආයෙමත් පිච්චිලා යනවා, ආයෙමත් පහළ වෙනවා. චුත වෙලා යන්නේ නැහැ. කර්මී ගෙවිල අවසන් වෙනකන් චුත වෙන්නේ නැහැ කියන්නේ. දැන් මෙහෙම එකපාරක් දෙපාරක් දවසක් දෙකක් තුන් පාරක් නෙමෙයි. සමහරු අවුරුදු දහස් ගණන් ගිනියම් වෙච්ච පොළවේ උඩුබැලි අතර ගහලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි නිරිපල්ලෝ කර්මානුරූපිය රත මවා ගන්නවා කියන කරත්ත වගේ රත මවනවා. ඒක අපායේ පහළ වෙන මැවින දෙයක්. මේ රත මවාගෙන යමපල්ලෝ ඒව උඩ නැගලා මේ පොළොවේ උල්වල ගහලා පොළොවේ දාලා තියෙන ගිනියම් වෙච්ච පොළොවේ උඩුබැලි අතර දාලා තියෙන අයගේ ශරීර උඩින් අර රත එහාට මෙහාට යනවා කියන. පපුව උඩින් යනකොට ගිනියම් වෙච්ච කරත්ත රෝද කියනවා තියෙන. මුළු ශරීරෙම උණු වෙලා දෙකට වෙන් වෙනවා. ආයමත් යාවෙනවා. අත උඩින් යනකොට අත උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයමත් යාවෙනවා. බෙල්ල උඩින් යනකොට බෙල්ල උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයමත් යාවෙනවා. අන්න ඒකයි වෙනස. දැන් මනුස්ස ලෝකේ නම් අතපය කැපුවොත් එක්ක බෙල්ල කැපුවොත් මිනිස්සයා මැරලා කොහේ හරි උපදිනවා. හැබැයි නිරේට ඇදිලා ගියාට පස්සේ එතන තියෙන්නේ ඕපපාතික ශරීරය. මේ ඕපපාතික සියුම් ශරීරයේ ස්වභාවය අර වේදනාව දැනෙනවා ඒ විදිහටම. කෑ ගහනවා, විලාප දෙනවා, දෙවනක් කරනවා. හැබැයි චුත වෙන්නේ නැහැ. ආයෙමත් ඒ විදිහටම ශරීරය සකස් වෙලා ඒ වේදනාව නැවත නැවතත් ඒ විදිහට විඳිනවා. එතකොට මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගාණක් අර ගිනියම් වෙච්ච පොළොවේ උඩුබැලි අතට දාලා උල්වලින් ඇනලා පොළොවේ උඩුබැලි අතට තියලා කර්මාන් රූපිය මවාගත් රතවල නිරිපල්ලෝ මේ අයගේ ශරීර උඩින් එහාට මෙහාට ගිනියම් වෙච්ච කරත්ත රෝද තියෙන රතවලින් එහා මෙහා යනවා කියන. මෙහෙම කාලයක් වද දීලා එතනින් උල්වලින් ගලවලා ඇදලා ගන්නවා. ඇදලා ගත්තට පස්සේ ඊළඟට කරන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච වෑයක් අරගෙන කකුල් දෙකෙන් අල්ලලා හිස දක්වාම රහිනවා කියනවා. හම රහිනවා, මස් රහිනවා, නහරවැල් මේ ඔක්කොම රැහැලා 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 ඇට සැකිල්ල දක්වාම රැහැලා ගිනියම් වෙච්ච පොළොවකට වීසි කරනවා කියනවා. ඒ වීසි කළා ටික වෙලාවක් යනකොට ආයෙමත් අර විදිහටම ශරීරය සකස් වෙනවා. දැන් ඔබ හිතන්න කෙනෙක්ව පණ පිටින් හම ගලවනකොට මේ ශරීරේ මස් ගලවනකොට වෑයකින් ශරීරේ රහිනකොට යම් වේදනාවක් දැනෙයිද ඒ විදිහම වේදනාවක් අර නිරිසත්‍යයටත් දැනෙනවා. එකම දෙයයි කෑ ගහනවා විලාප දෙනවා මිසක් ඔහුට බේරෙන්න අතක් නැහැ. යමපල් ඔහු අල්ලගෙන කකුල් දෙකෙන් අල්ලගෙන හිස දක්වාම එක පැත්තකට රහිනවා. එහෙම රැහැලා රැහැලා වීසි කරනකොට ආයෙමත් ශරීරය ඒ විදිහටම සකස් වෙනවා. එතකොට මොකද කරන්නේ? ආයෙමත් අල්ලලා අරගෙන දැන් අනිත් පැත්තට අල්ල ගන්නවා. හිසෙන් අල්ලගෙන කකුල් දෙක දක්වාම වැහැයකින් අනිත් පැත්තට රහිනවා කියන. මෙහෙම රැහැලා රැහැලා ආයෙමත් ඇට සැකිල්ලටම රහිනවා කියන. එහෙම රැහැලා වීසි කරනකොට ආයෙමත් ශරීරය අර විදිහටම සකස් වෙනවා. හැබැයි චුත වෙලා යන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. දැන් බලන්න මේ වගේ අපායට වැටුණාට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගාණක් නිරේ තුල මේ නිරි සත්‍යයන් මේ අපායේ ඉන්න අයට යමපල් ওই විදිහට වද දෙනවා කියන. වැයවල් වලින් රැහැලා රැහැලා ඇට සැකිල්ල දක්වාම රහිනවා කියන. ඔහොම කාලයක් ගත වෙලා යනකොට දැන් රැහැලා රැහැලා ඊට පස්සේ මොකද කරන්නේ? ගිනි අලු තියෙන අඟුරු පර්වතයක් තියෙනවා කියන ගිනි ගන්න. අපි හිතමු සාමාන්‍යයෙන් ගිනි ගන්න නිකන් ගිනි කන්දක් වගේ තියෙන පර්වතයක් ගැන. ගිනියම් වෙච්ච පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ දිගේ කස පහර දිදී පත්වෙච්ච යකඩ පතුරු වලින් කස පහර දිදී පර්වතයට නගනවා කියන. ගහන් බේරෙන්න අතක් නැහැ. අර පහර දෙනකොට කෑග ගහ පර්වතයේ දිගේ දුවනවා. වෙන කොහෙ දුවන්නද? එතකොට මේ පර්වතයේ දිගේ දුවනවා, කෑ ගහනවා, විලාප දිදී දුවනවා. එහෙම දුවගෙන දුවගෙන ගිහිල්ලා කොහෙට හරි කමන්නේ පණිනවා. දැන් බලන්න මිනිස්සු ගොඩ නැගිලි ගිනි ගන්නකොට ගොඩ නැගිල්ලෙන් පණිනවා. ඇයි ඒ? ඕන දෙයක් වෙච්ච දෙන් කියලා පණිනවා සමහරු. ජීවිතයේ අවදානමත් එක්ක එක දුකක් විඳිනකොට ඊළඟ තැනට පණිනවා. අන්න ඒ වගේ මේ පර්වතීන්ට නැගලා නැගලා උඩින් යමපල්ල පන්න පන්න පහර දෙනකොට ගිනියම් වෙච්ච පර්වතීන්ට නැගලා උඩින් පණිනකොට ඊළඟට වැටෙන්නේ ලෝකුඹ කියන නිරේට කියන. මේ පර්වතෙන් පල්ලට පැනපු ගමන් වැටෙන්නේ ලෝකුඹ කියලා තවත් අපායක. ලෝකුඹ නිරේ ගැන දේශනාවේ සඳහන් වෙන්නේ විශාල භාජනයක් වගේ කියනවා. නිකන් කල් දේරමක් වගේ කියලා නිකන් හිතන්න. පුංචි එකක් නෙවෙයි යුදුම් ගානක් විශාල මේ භාජනයේ පෙන බුබුලු දානවා වගේ ගිනියම් වෙච්ච මේ ලෝදිය පිරීලා තියෙන්නේ කියනවා. මේ ලෝකුඹ කියන මේ නිරේට වැටෙනකොටම නිරි සත්‍යයන්ගේ ශරීර උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයකටපත් වෙනවා කියන.
අර ලෝදියට වැටෙනකොටම ශරීරේ හේම උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙන. දැන් තියෙන ශරීරේ පෙන ගුලියක් වගේ. ඇස් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා. හැබැයි ශරීරේ පෙන ගුලියක් වගේ උණු වෙලා තියෙන. මේ පෙන ගුලියක් වගේ ශරීරේ ටික 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 අර ලෝකුඹ නිරේ අඩියට යනකම් යන්න අවුරුදු දහස් ගාණක් යනවා කියන. එහෙම ටික ටික ඇතුළට ගිහිල්ලා 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 කාලයක් යනකොට ගිහිල්ලා අඩිය වදිනවා කියන. අඩිය වැදිලා ආයෙමත් ටික 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 උඩට ඇවිල්ලා උඩට ඇවිල්ලා උඩට මතුවෙන්න අවුරුදු දහස් ගාණක් යනවා. ඒ කාලය තුල කෑ ගහනවා, අඬනවා, විලාප දෙනවා, වේදනා විඳිනවා. හැම මොහොතෙම දුක් වේදනා දැනෙනවා. හැබැයි බේරගන්න කෙනෙක් නැහැ. චුත වෙන්නේ නැහැ. එතනින් බැහැලා වෙන දිහාකට යන්න බෑ. චුත වෙන්න බෑ. මුළු ශරීරෙම උණුෙවි උණුෙවි වේදනාවෙන් දට චුත වෙලා යන්නේ නැහැ කියන. ඔක තමයි ලෝකුම නිරේ ස්වභාව. ඔය විදිහට සමහරු අවුරුදු දසදහස් ගණන් කල්ප ගණන් මේ ලෝකුම නිරේ උඩට පහළට යමින් පෙන ගුලියක් වගේ උණුෙච්ච ශරීරයක් ඇතුව නිරිසත්‍යෝ මේ අපාය දුක් විඳිනවා කියනවා. ඔහොම කාලයක් ගත වෙලා යනකොට යමපල්ල මොකද කරන්නේ? බිලි කොකු වගේ කොකු දාලා අර ඉන්න සත්වය අරගෙන කරකෝලා වීසි කරනවා කියන මහා නිරේ. එතනින් විසි වෙලා වැටෙන්නේ මහා නිරේට වැටෙන ඊළඟට. මහා නිරේ තමයි ආනන්තරි අකුසල් කරගත්තයි කෙලින්ම වැටෙන අපාය තමයි මහා නිරේ. කල්පයක් මහා නිරේ කියලා සඳහන් වෙනවා පංචානන්තරි අකුසලයක් කරපු කෙනෙක්. දැන් මේ ලෝකුම නිරින් ඇදලා වීසි කරන නිරි සත්‍ය අර පෙන ගුලියක් වගේ ශරීරයක් තියෙන කෙනා නිරි පල්ල වීසි කරනකොට වැටෙන්නේ මේ මහා නිරේටමයි. මහා නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නවා, මහණෙනි මේක කර්මාන් රූපිය මැවිලා තියෙන්නේ යකඩ වගේ ගිනියම් වෙච්ච බිත්ති ඇති මේ සම චතුරස්‍රාකාර දිගට ඒ වගේම පළලින් යුක්ත හතර පැත්තේ දොරවල් හතරක් තියෙනවා කියන. එක දොරකින් විශාල ගිනි ජාලාවක් එනකොට අනිත් දොරේ ගිහිල්ලා ගින්න වදිනවා කියන. අනිත් පැත්තේ දොර ඇරෙනකොට ඒ පැත්තෙන් ගිනි ජාලාවක් එනවා, අනිත් පැත්තේ දොරේ වදිනවා කියන. මේ විදිහට තමයි කියන මේක කර්මාන් රූපිය මහා නිරේ මැවිලා තියෙන. මෙන්න මේ අපාය ඇතුළට තමයි නිරි සත්තු ටික වැටෙන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේකේ දහස් ගාණක් ඉන්නවා. හතර පැත්තෙම මුලින් ගිනි දැල් එනවා කියන. ඒ එන ගිනි දැල් වලින් කෑ ගහනවා, විලාප දෙනවා, පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ල ගිනියම් වෙලා දුන්දාන මට්ටමටම රත් වෙලා යනවා. ආයෙමත් ඒ විදිහටම පහළ වෙනවා කිනෝ. ඒ ගින්න එක පැත්තකින් නිවිලා ඊළඟ පැත්තෙන් හටගන්න ටිකට ආයෙමත් ශරීරය ඒ විදිහටම හැදෙනවා කියන. මෙහෙම ගිනියම් වෙලා අර වේදනා විඳ විඳ මේ මහා නිරේ දැන් පැන ගන්න අතක් නැහැ. හතර පැත්තෙම බිත්ති හතරකින් කොටු වෙලා ගිනි දැල් මැද්ද පිච්චි පිච්චි කෑග ගහ විලාප දිදී ඉන්නවා. ඔය අතරේ කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් විවෘත වෙනවා කියන. ඈතින් පේනවා එක පැත්තක දොරටුවක් විවෘත වෙලා. අර රොත්තම එක පොදියට දුවගෙන යනවා කෑ ගහගෙන එතනින් පැනගන්න. එහෙම දොරටුවට ලං වෙනකොට ඒ පැත්තෙන් විශාල ගිනි ජාලාවක් එනවා කියන. අර ගින්න කපාගෙන දුවනවා ගින්න පැත්තටම. ඇයි එතනින් පැනගන්න? පිච්චුණත් කමක් නැහැ කියලා ගින්නෙම දුවගෙන ගිහිලා පනින්න හිතාගෙන යනකොට අර ගින්නට මුළු ශරීරේම සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියම් වෙලා දුන්දාන මට්ටමට මුළු ශරීරෙ පිච්චෙනවා කියන. දොරටුව ළඟට ලං වෙනකොටම ඒ දොරටුව වැහිලා යනවා. ආයෙමත් ශරීරේ අර විදිහටම ආයෙමත් පහළ වෙනවා. ටික වෙලාවකින් අනිත් පැත්තේ දොරටුවක් විවෘත වෙලා ඈතින් පේනවා. එතකොට මේ පොදියම අනිත් පැත්තට ආයි කෑ ගහගෙන අනිත් පැත්තට දුවනවා. ඒ පැත්තෙන් පැනගත් ඒ පැත්තට දුවගෙන යනකොට මගක් යනකොට එහෙන් ගිනවා විශාල ගිනි ජාලාව. ඒ ගින්න කපාගෙන දුවගෙන යනවා එතනින් පැනගන්න අතක් හොයාගෙන. මුළු ශරීරේ මර වගේම ගින්නට සම්මස් නහර සියල්ල පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියම් වෙනවා කියනවා ළඟට එනකොට. හැබැයි දොරටු වැහෙනවා ළඟට එනකොට. ආයෙම ශරීරේ ඒ විදිහටම පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මහා නිරේ තුල බේරෙන් අතක් හොය හොය එහාට මෙහාට දුවමි මුළු ශරීරෙම පිච්චි පිච්චි සමහරු අවුරුදු දස දහස් ගණන් ලක්ෂ ගණන් ආනන්තරි අකුසලයක් කරලා වැටුනොත් කල්පයක් ඔය නිරේ දුක් විඳිනවා. ඔය විදිහට
විලාප දිදී එහාට මෙහාට දුවනවා කියන. ඔහොම කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් ඇරෙනවා. එතනින් පැනගන්න පුළුවන් ක්‍රමයේ ලැබෙනවා. අන්නේ දොරටුවෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනිනවා එතනින් වැටෙන්නේ තවත් අපායකට. එතකොට හිතන්න මේ අපායෙන් අපායට වැටි වැටි දිගට දිගට කර්ම විපාකේ අවසන් වෙනකන් චුතවීමක් නැහැ කියන. බුදුරජාන් වහන්සේ පෙන්නා මේ මහා නිරෙන් ගින්න කපාගෙන ගිහිල්ලා ඒ දොරටුවෙන් පැන ගන්නකොට වැටෙන්නේ ගූත නිරේ කියලා අපායකට කියන. මේ ගූත නිරේ ස්වභාවය බුදුරජාන් වහන්සේ පෙන්නා මේකත් අර ලෝකුම නිරේ වගේ ගිනියම් වෙච්ච, හැබැයි මේක තුල පණුව පිරීලා ඉන්නේ කියන අසූචි වගේ තමයි කියන. ඒකයි ගූත නිරේ කියලා හඳුන්වන. විශාල දුර්ගන්ධයක් තියෙන අසූචි වලක් වගේ වලක්. ගිනි රස්නයක් තියෙන. මේ වලේ ඉන්නවා කියනවා පණුව ඉතාම තියුණු තුඩ ඇති, ඉදිකටු තුඩවල් වගේ තියුණු තුඩ ඇති පණුව ඉන්නවා කියන. මේකට වැටෙනකොටම අර පණුව මුළු ශරීරෙම වහගෙන හැම විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇටමිදුළු වලට තමයි කියනවා පණුව විදින්නේ. දැන් හිතන්න මුළු ශරීරෙම වට කරගෙන කෝටි ප්‍රකෝටි ගණන් පණුව මුළු හැම හාරගෙන මස් හාරගෙන ගිහිල්ලා ඇටමිදුළු වලට විදිනකොට මොනතරම් වේදනාවක් ඇති වෙනවද? කෑ ගහනවා, විලාප දෙනවා, බේරගන්න කෙනෙක් නැහැ. මේ විදිහට අර ගූත නිරේ තුලත් බොහෝ කාලයක් පණුව වට කරගෙන ශරීරේ ඇටමිදුළු වලටම විදිනවා කියන. ඉදිකටු තුඩවල් වගේ තියෙන පණුවන්ගෙන් පීඩා විඳිමින් බොහෝ කල් කෑග ගහ විලාප දෙදී එතන දුක් විඳිනවා කියන. එතනින් යමපල්ලු බිලී කොකු වගේ දාලා ඇදලා අරන් වීසි කරනවා කියන උණුවලු නිරේ කියලා අපායකට, ඊළඟ අපායේ. ඊළඟට එතනින් විසි කරනවා කුක්කුල නිරේ. එතකොට මේ වගේ අපායෙන් අපායේ. ඊළඟට කටු ඉඹුල් වනේ ඔබ අහලා තියෙනවා, අසිපත් වනේ. මේ වගේ අපායවල් ගණනාවක් ගැන සඳහන්. දැන් ওই කටු ඉඹුල් වනේ ඔබ දැකලා ඇති පන්සල්වල චිත්‍රවල අර කටු ඉඹුල් ගස්, උල් තියෙන ගස්, ඒවට ගගහ නගනවා. අපිත් පොඩි කාලේ හිතුවේ මේවා මේ බය කරන්න ඇඳපු ඒවා, මේවා මේ මිනිස්සු අකුසල් කරන නිසා ඔය බය කරන්න. ඔහොම තමයි අපිටත් සමහරු කියලා දුන්නේ. හැබැයි බුද්ධ දේශනා කියවනකොට මේ ත්‍රිපිටකයේ අධ්‍යයනය කරගෙන යනකොට මේ දේවදූත සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් දේශනා කරනවා, මහණෙනි මේ දේශනාව කරන්නේ සාමඤ්ඤාතං අවබෝධයෙන් දැකලමයි, සාමන් දිට්ඨින් තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි, සාමං විදිත මේ කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි. එතකොට අපිට පේනවා බුදු කෙනෙක් මේ විදිහට අවධාරණය කරමින් අපිට පෙන්නලා දෙන්නේ එවැනි අපායවල් කර්මාන් රූපීව සත්‍යයන් වෙනුවෙන් පහළ වෙනු. මේ කටුඹුල් වනයේ තුල මහා වනාන්තරයක් වගේ උල් තියෙන වනයක් කියනවා. අර යමපල්ලු ගග්ගහ මේ ගස්වල නැග්ගනවා කියන. ඒ උල් ඇනෙනකොට පපුවෙන් ඇනුනහම කොන්දෙන් මතුවෙනවා. ආයමත් ගහනකොට ගලවල අරගෙන ගහනවා කියන නගින්. මූණේ ඇනුනහම ඔළුව හිල් කරගෙන ගිහලා අනිත් පැත්තෙන් මතුවෙන. අතපය හිල් කරගෙන යනවා. ඒ වේදනාව විඳ විඳ බේරෙන්න අතක් නැහැ, මැරෙන්නේ. ඒකයි වෙනස. වෙන කෙනෙක් නම් පිහියකින් හරි උලකින් හරි යන්නොත් මැරෙනවා මිනිස්සෙක් නම්. හැබැයි ඕපපාතික සත්‍යයේ ස්වභාවය මැරෙන්නේ නැහැ. කෑග ගහ විලාප දිදී අර කටුඹුල් වනේ මේ ගස්වල නැග්ගනවා කියන ගගහ. එතනින් පැනලා දුවන්නේ අසිපත් වනේ. අසිපත් වනේ ස්වභාවය තමයි කියනවා ඉතා තියුණු දෙපැත්ත කැපෙන කඩු වගේ කොළ තියෙන වනාන්තරයක්. මේ වනේ තුල දුවගෙන යනකොට අර ගස්වල කොළ වැටෙනවා කියන. ඒක මූණට වැටුනහම මූණම කැපිලා දෙකට වෙන් වෙනවා කියන. ශරීරයට වැටුනහම අතට වැටුනොත් අත කැපිලා යන. මුළු ශරීරෙම දෙකට කැපෙනකොට යම් වේදනාවක් ඇතිවෙනවද? ඒ වගේම වේදනාවක් විඳිනවා. ආයම ශරීරය ඒ විදිහටම පහළ වෙනවා කියන. මේ විදිහට අසිපත් වනෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා ඊළඟට පණින්නේ වේතරණී කියන අපායෙත්. වේතරණී කියන අපාය ගැන සඳහන් වෙන්නේ ගිනියම් වෙච්ච ලෝදිය තියෙන ලුණු වගේ ලවණ සහිත ජලයක් කිනවා ගලාගෙන යන. දැන් හිතන්න තුවාල වෙලා අතපය කැපිලා කඩු වගේ අසිපත් වනින් දුවගෙන ගිහිල්ලා ලුණු වතුර තියෙන අපායකට ගිනියම් වෙච්ච තැනකට වැටෙනකොට මොනතරම් වේදනාවක්ද කියලා බලන්න. ඒකේ ගහගෙන යනවා. ඒකේ ගහගෙන ගහගෙන යනකොට කෑග ගහ විලාප දිදී වේතරණී අපායේ ගහගෙන යනකොට යමපල්ලු තැන් තැන් වලින් ඇදලා ගන්නවා කියලා. ඇදලා අරගෙන අහනවා උඹට මොනවද ඕනේ දැන්?
අනේ මට පිපාසයි මට වතුර ටිකක් දෙන්න කියන. ආයිදා උඹට කියලා කටට රත් වෙච්ච යකඩ උලක් ඇනලා කට ඈත් කරලා ලෝදි හලනවා කියන කටට. උගුර බඩවැල් පිච්චිලා පසුපසින් ලෝදි එළියට යනවා කියන. කෑ ගහනවා විලාප දෙනවා චුත වෙන්නේ. ඊළඟට අහනවා තව මොනවද උඹට ඕනේ? අනේ මට බඩකිණි මට කන්න දෙයක් දෙන්න කියන. ආයිදා උඹට කියලා කටට උලක් ඇනලා අර වගේම ලෝදිය ගුලියක් උගුරෙන් දානවා කියන. උගුර බඩවැල් පිච්චීගෙන ගිහිල්ලා පසුපසින් එළියට යනවා කියන මේ ගිනි බෝලේ වගේ ලෝදිය ගුලිය. ඔය විදිහට වද දීලා වද දීලා ආයෙමත් වීසි කරනවා කියනවා මහා නිරේ. එතකොට ඔය දේවදූත සූත්‍රයේ සඳහන් වෙන කාරණා ටිකක් තමයි ඔබට මේ විස්තර කරලා කියලා දුන්නේ. ඔය වගේ අපායෙන් අපායට වැටි වැටි මේ දේවදූත සූත්‍රයේ තුල නිරිසත්තේක් විඳින දුක ගැන දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ අවසානයේ ආයිමත් පෙන්නවා මහණෙනි. තංකෝ පනහම් භික්කවේ ඥාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තා වදා. මේ දේශනාව තථාගතයන් වහන්සේ කිසිම ශ්‍රමණේකින්වත් බ්‍රාහ්මණේකින්වත් කාගෙන් අහලවත් කියපු දෙයක් නෙමෙයි. අපිච යදේ මේ සාමඤ්ඤාත මහණෙනි තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකලමයි මේක දේශනා කරන්නේ. සාමං දිට්ඨි තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකලමයි සාමං විදිතම් ප්‍රත්‍යක්ෂ කරගෙනමයි තමේ වාහං වදාම තමන් වහන්සේ විසින්ම දැනගෙනමයි මේක දේශනා කරන්නේ. එහෙමනම් අපිට අපේ පියවිය ඇහි සීමාව ඉක්මවා ගියත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති කෙනා මේ දේශනාව ඒ අයිරින්ම පිළිගන්න සංසාර බය ඇති කරගන්න. අද අපිට මේක අහලා මෙහෙමත් ඒවා තියෙනවද අපෝ කියලා හිතුණට ඔය අපායවල වල අපි සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන කෙලෙස් සහිත කෙනාට සතර අපායේ මහගෙදර වගේ කියන. ඒ නිසා අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම එදා මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට ඇවිල්ලා අපේ රටේ සාමාන්‍ය මිනිස්සයන්ට මුලින්ම කරපු දේශනේ තමයි දේවදූත සූත්‍ර ජෝතිය වනේදී. එදා 500ක් දෙනා එතන මාර්ගඵල ලැබුවා. එහෙමනම් අපාය බය ඇති කරගන්න කෙනාමයි අප්‍රමාදීව සද්ධාදී ගුණධර්ම දියුණු කරගන්නේ. ඔබ හැම දිනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.